ඇට ගන්නනතු වැඩක සභාපත රන්නවා. ඒයා ලංකකේ සභාපතිවරය වැටුප් ගන්නනේ වාහනයක් ගන්න නේ ඉන්දරන ගන්න නේ. හැබ හිටපු සභාපතිවරු කෝමොද. හිටපු සභාපතිවරු සිංගපූරර් ගන්ඥානයක් තියාග හිටිය අයා එනකං එහෙම එනවී? එවිතරක් නෙවේ ලංකාවි විවිධ ශේෂත්‍රර පිළිබඳව කීර්තිමත් දැනුම තිබනා අය. කීර්තිිමත් අදදකින්ම් තියන අය ඒකල දැන් අපට කතා කරමගින්න්නවා. ග එකක්තු වෙනවා රට ගොඩනැගීමි සඳ තමන්ගේ දැනුම තමගේ අධ්‍යකම් ශ්‍රච්චාවෙන් දෙන්න. සමහරය අපි නොහිත පන්න ටුප ගත්තු අය.ඒ ටු සිියල්ල අතරලා ්‍රච්ාාවෙන් වැඩ කරන්න මැති ියත්වේ වා. අන්න දේශපන නායකත්වසි ොදරන්නේ. සමාජ අවධි කරනු. සමාජ කුල්ල ගන්ඩනවා. ර හැමද නම තම තමට පපුළුවන්දේ කරන්න පටන් ගන්නවා. වාස විවසාය ට ප රදධන කරන. අපි අපරට කර්මාත සේත්‍රයේම මෙතැ එක නට සැලසුම් කරති බෙනවා. අන්න සැලසුමට වුන් දායකත්වය සපී නො. අපි ඔබට කියන්නම් දෙදස් විසිපහ වසර අපි හදලතිෙන සැලසු මනුව ලංකාවට මේ මුළු ඉති්‍යහාසේම වැඩීම සංචාරකයෙන් නාපු වසර බවට අපි දෙදස් විසිපහ වසර පත්කරනවා. හදලතියනෙ සැසු මොකොඩක් ඒතරක් නෙමයි මේ රට ලෝකයේ පිරිස්සුතු ශී ංකාවක් ක්‍රලීන් ස්‍රී ලංකා කියලා ව්‍යාපෘතියක් අපි පටන්ගන්නවා. කඩදාසි කුණුකසල නැති හොඳද වැසිලික් පද්ධතියත්තියෙන පුරවැසි අනෙකාට ගරු කරන විදිී ගැන උගන්නන මිනි කෙනෙ දැක්කාම කාර්යලකට ආපුහම යට සලකන්නෙ කොහොමද ඒආදි දේවල් කියලා දෙන නව ශ්‍රී ලංකාවක් අපි නිර්මාණි කරනවා. එකට අපි අරමුල ගොනකට බලාපපුරොත්තු වීනම්. දැන්නටමත් බොහෝ දෙනා. ඒ අරමුදලට ස්වෙච්චාවෙන්. ඒ පරිත්තියාකරන්න සූ දනන් වෙලාලදග නවා. ඇ රට පිරිස්තු ශී ලංකා ක්ලීන් ්‍රී ලංකා බවටමරට පරිවර්තනය කරන. මේ මේ කලාපේ තියන පිරිස්සුතුම රට සී ලංකා බවට අපි පත් කරනවා. එම රට ගොඩන ගන්න. එතනි නතර වෙන්නනේ ඉනඟ අපි දන්නවා අපේ රජ ේ කාරක්ෂ බාට පත් ලති නම්. පපුරසිය මේ රජ්‍යසේ ත්තක විශල ගැටුමක ඉන්නන්නේ. රුපියල් පන්දාහ ගන්න ගියොත් රජයි පෝලිම් ම ගහගන්න. ල හ ගන්නඩ ගියොත් පොලිම්මල ගහගන්නවා. කාර්යයාල් එකෙට ගියොත් ඔප්පුක් ගන්න මාසකන රස්්‍යයාතු වෙනවා. මෙස්සිියල් අපි කාරයක්ෂමතාවවට පත් කරනවා. එනිසා දියුණු තාක්ෂණය හරා ඩිජිටල් රාජ්‍ය සේවයක් සීලංකාව අපි නිර්මාණි කරනවා අවුරුදු කීපයක් ඇතුල්ට හැම පුරවැස්යන්ටමල් තමගේ කාර්යන් සාාර්ථක කරගන්න පුලන් වී ලංකාව. අනි පැත්ත අපේ ආර්ථික අප ෙන සපටි කොපයක කරග. න න්ත ර න සාකත්ත ක බනු. ොමද ල් ඩට අප අලත් කරමන් ාවක් ගියන්න ෝම ද පී ිනිද සම්පත පයරගන අලුත් කරම සාවක් ගොන ගන්න. ෝමදපි කුදරදු නිකං දරවග පටවා න ර ගන කොහොද. ංකාවේ දේශ රමාන්ත කර එක සාකත් ක තිබනු. ඒතො ව නව කාර්ණික ග අප නිර් ණ ක න. ධ්‍ය ො ඩ ා ති . ල් ල. සිර දහටකට ආසන්න ප්‍රමාණයක ළමයි පනහට අඩයි. ළමයි අඩු ඉස්කෝලතිී නවා. හැබැ ප්‍රශ්්‍යතියන කොහොමද. ප්‍රශ්නතියන්නේ ළමයිවා ඉස්කෝල නැති. එවගේ ඉස්කෝලතින ළමයි නැති වඩබේන. දෙකෙනෙක් වෙන්ඩ වුනම් ස්කෝලතියනවා ළමයි නැති පිගඩ පුලුව. ළමයි තින්න ස්කෝල නැති පිළිගණ්ඩ පුළුව. අප රැටමකද දලතින්. ළමයිවා ඉස්කෝලන ඉස්කෝලතින ළමයින්නේ. ඉස්කෝල එක්දාත් දෙසය ගණනක ළමයි පනහට අඩුයි. තරව පාසල් නිමී. එනි ස අපි අධ්‍යාප නමමාත්‍යයන් සෙත්තෙක්ක විශාල ව්‍යාපෘතියක් කාරම්භ කරනවා. පාසලෙන් පාසල බලලා. නිකං වාර්ත ඇතුළේ නෙවේ පාසල්ටග හිල්ල ආසන්න පාසල තියනවද නැත්තම් මේ පාසල දියුණු කළ ුතුද මේ දරුවන් අනිත් පාසල්ටය දමාගත යුතුද. එවිදි පාසලෙන් පාසල අපි සැලස්මන් කදලා ළමයි නැති. ඉස්කෝල අවසංගෙනවා ස්කෝල නැති නෙද ළමයි ඇතිවෙන්නෙත්නේ මේක අපි විසදනවා. සැලසුම්. ඉතා සලසුම් සාගතව අපි අධ්‍යාපන සේත්‍රය නව පරිවර්තනයක් ගැන සැලසුම් කරලා තිබෙන. අනි පැත්තෙන් ගත්හම අපි ලෝකේ සමවන පොළින් පංගුව කත්පත් කරගන්න අපේ ෘතිය පපුහුණු මධ්‍යස්සාාන දියුණු කරට සරසුම් කළ තිබෙනුවා. සමර ආතනත්ත පිතරා විදෙස් නියෝජතය හම්බුනාම අප ෘත පපුහුණ සේත දවුණ කරන්න වට. ඒදවශන ආධාර අනුබල ලබාදැන්න ක කියලා ට ඉල්ලා තිබි නෝපි. ඒ පිළිමද පියවවාානියම් කරලා තිබෙනවා. එඒනි සමක්ද කරමින් තිබි. ඉතාමත් සලසුම් සහගතව. මේ ට පියවරෙන් පියවර ඉදිරියට ගෙනන වැඩසටන අපි හදල තිබෙනනවා. එනිසා මේේ රට ලංකාවේ පල්ලමුූුවතාවට මේ රට ගොඩ නැගෙන ආණ්ඩුවක්. ලංකාවේ පල්ලමූුවතාවට රටේ ජනතාවගේ ප්‍රස්ට්‍ර විසඳන ආණ්ඩුවක් හදලතියෙනවා, මේ රටේ ජනතාව පි ොක්කොම එකතු වෙලා. ඇක වෙලා දැන් අප පති වුද්ධ පාර්ශ කලබල වෙලාතින. කල්ලබල වෙලාතිී. පොඩි සිද්ධක් ඇති වුණුොත් ඒගලු හිතනවා ඒකෙන් ආණ්ඩ වට්ටන්න පුළුවන් කියලා. පෞුගේදා ආරුගගම්භ ප්‍රදේශයේ යම් ප්‍රහාරයක පිළිබඳ සූදාන මක්කාවා ඔක්කම මාධ්‍යසා කච්චතියන්ට පටන් ගත්ත මතක. ඇයි සතුටු වෙනවා සිද්ධ්‍යයක්ක්ෂසිදි වෙලාහරි මේක වැටේද මතකතියගන්න. පිළිම ොතුරාව අපිට ටික් සසිතිතු න අතකට කලින්. අපිත්තාමත් සැලසුම්සාගතව සංචාර කරමාන්තරත් බාධාවක් නොවෙනනාකාරයේ සංචාරයකන්ගේ ආරක්ෂාවත් අහරු කරනනාකාරේ පහර සැලසුම් කනා අත්තට ගට ගැනීම ස දවසන සැසුම් දා කකරමීම විදිමත් ජාතික ආරක්ෂෝපිදමද විශ්වාසයක් මේ රටේ ගොඩනැකුව එහෙම රට පාලනි කරන්න. එදර කට්ටිය වෙලකිනෝ ඇයි පහර දෙනගෙන කිීවනැති පහර දැනගන්නේ ආණ්ඩුව. ආඩි වගකීම ජලතාව ආරක්ෂ කරක. එක අන්ඩි වගකීම. ආණ්ඩි වගකීම මාධ්‍යසාකච්චතියනකද නෑ ආ්ඩි වගකීම ඕනෑම වියසනෑත් පිළිබඳව. තොරොතුරක් එෙනවනම් ඒ ව්‍යසනේ වලක්වාගැනීම සඳහා කටයුතුකිරීම තමයි ආණ්ඩි වගකීම අපි නිසී පරිදි ඉට කරලා තිබෙනවා. හැබැ ප්‍රතිවෘධ පාර්ශුවයේ තල්පනා කරනවා චූටි අවස්ථාවක් නෙද ආ්ඩුවටටන්න පුළුවන් ෙල හිතනවා මතකතියාගන්න. මේ ආණ්ඩුව මේරට ගොඩනගල මිස ආපව් හැරෙන් ඇති ආණ්ඩුවක් මේ හදලා තියෙන්නේ. ඒගොලන්ට අද වැටයි හෙට වැටයි කල්පනා කරින්න්න පුළ මන්දක මාධ්‍ය සාකච්ඡක්තියනවා මාස තුනිින්ලු හයින්ලු මාසින් ජනතාවට එපාවෙලාවලු මාසිෙන් ඒගොල්ලන්ට එපාවෙලා තිෙන්නේ. හරිද ඇහි ඒගොලු කියපු ඔක්ක මසාර්ථ වෙලා නැවතේ ගොලන්ට බලයගැන හිතාගන්නව ්‍යෑ කාලයක්. හවදා ආණ්ඩුවක් ගන්නද. කවද ඇමතිකමත් දරන්නද. හිතාගන්නුවත්ද. දුකට කියන කතා එන් සම්මතක තියාගන්න මේරට අපි ගොඩන ගනවා. එඒ නමුකක්ද කරන්න ඕන. මෙරට ගොඩනගන්න නම් සක්තිමත් ජනවරමක් ඕන. සක්තිමත් ජනවරම. ජනතාවගේ විශ්වාස ජනතාවගේ සහය අවශ්‍යයේ. අපි හමදාම කෙලතිී නො පුද්ගලයන් දෙන්න තුන්දනකුට ජනාධීපතිවරයෙකුට පාර්ලිමේන්තුකට පමණක් නෙවී. ට ියලදන එකඇති වෙන්නඕන මේරට ගොඩන ගන්න. ඉන්සස් ියලදනට පියරාධන කරනවා. බෙදුන ඇති වංගුණ ඇති පක්ෂබදාගෙන හිටිය ඇති මේ බේරුවල මුස්ලින් ජනතාව වෙනම හිටිය ඇති එහමනෙවෙයි. අපි ඔක්කොම එකතු වෙලා මේරට ගොඩනැගීම ව්‍යයාමට දායකවෙමු එකේ එවෙන ව ඇම්බර මාසියහත් දාහතර වෙන්ඩ සක්තිමත් ආ්ඩුව අදන්න ැදි හත්ත මකෙ ඉල්ලා සිටිී මනතරෙනවා මිස්තු හමද ට ජය වා කිය පාත් න කරනවා.